සුබ දවසක් වේවා ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායස YouTube channel එකට පිළිගන්නවා. පොල් කිරි නැතුව සුවඳට රසට පරිප්පු වෙන ක්‍රමයක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. මේ පරිප්පු කරි එක හදාගත්තාම ඔයාලට බත් මුලට බැඳලා අරන් යන්න පුළුවන් නරක් වෙන්නේ නැතුව හවස වෙනකන් උනත් තියාගන්න පුළුවන්. ඒ වගේම මස් මාළු නැති දවසට හදලා බලන්න හොඳ සුවඳට රසට ඔයාලට බත් පාන් ඉඳියාප්ප කන්න පුළුවන්. වැඩ කරලා ගෙදර ඇවිල්ලා හදිස්සිය හදන දෙයක් නැත්තම් මේ විදිහට පරිප්පු කරිය හදාගන්න බත් කන්න වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. පොඩි ඔම්ලට් එකක් දාගත්තා නම් හොඳටම ඇති. ඒ වගේම ඉතුරු වුණු පරිප්පු කරියත් එක්ක උදේට පාන් කෑවා. මස් මාළු බිත්තර ඕනෙම නැහැ. ඉතින් එකපාරක් හදලා බලන්න. ඔයාලා පරිප්පු ගන්නකොට ගෙදර ඉන්න සමාජිකයන් ගානට පරිප්පු අරගන්න. මම මේ ගන්නේ රයිස් කුකර් එකේ හාල් ගන්න එකෙන් එකමාරක් විතර. මොකද මට මේ පරිප්පු කරිය හෙට උදේටත් තියාගන්න ඕනේ. පරිප්පු ටික මං හොඳට සෝදගෙන එනවා. ඊට පස්සේ වතුර කෝප්ප දෙකක් විතර දාලා මේක විනාඩි 5ක් විතර පෙඟෙන්න තියලා තියන්න ඕනේ. දානකොට හොඳ වතුර දාගන්න. මොකද මේ වතුර තමයි අපි උයන්නත් පාවිච්චි කරන්නේ. වතුර කෝප්ප කාලකට සියඹලා කෑලි 3ක් විතර දාලා තියනවා. මේක හොඳට අතින් පොඩි කරලා ඇට අයින් කරගන්න ඕනේ. සියඹලා නැත්තම් ඔයාලට ගොරකම් උනත් ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ලුණු ගෙඩියකින් භාගයක් කපලා අරගෙන තියනවා. චූටි කොට්ටු කෑලි වලට තමයි කපලා තියෙන්නේ. මෙතන මං කරපිංචා කොළ 20ක් විතර සුදු ලුණු බික් 4ක් ඒ වගේම පොඩි කුරුඳු කෑල්ලක් අරගෙන තියනවා. කරදමුංගු 4යි කරාබනේටි 4යි දාගන්නවා. මේ ටික මං වංගෙඩිය දාලා හොඳට කොටා ගන්නවා. මේ බලන්නකෝ මෙන්න මේ වගේ ප්‍රමාණයට කොටා ගත්තාම හොඳටම ඇති. දැන් අපි බලමු පරිප්පු කරියක රසට හදා ගන්න විදිහ. මේ ඇතිලිය මං සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ තියලා තියෙන්නේ. මේකට පොල් තෙල් මේස හැන්දි දෙකමාරක් තුනක් වගේ මම දා ගන්නවා. තෙල් අඩුවෙන් කන අය කොලෙස්ටරෝල් තියන අය තෙල් අඩුවෙන් දා ගන්න. හැබැයි මම කියවලා තියෙනවා පොල් තෙල් කියන්නේ කොලෙස්ටරෝල් වලටත් ඉතාම හොඳ තෙල් වර්ගයක් කියලා. ඒත් තෙල් එකතු කරගන්න එක ඔයාලා කැමැත්ත අනුව එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට දාගන්නවා උලුහාල් ඇට 10ක් විතර. බැදපු උලුහාල් එක නෙවෙයි මේක අමු උලුහාල් එක. උලුහාල් ටික තප්පර 30ක් විතර ලිපේ තියාගන්නවා. ඊට පස්සේ ලියාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික විනාඩියක් විතර තෙලේ බැදෙන්න දෙන්න. අබ මේස හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. අබ ටික එකතු කරලා අබ ටික පුපුරනකම් වගේ ලිපේ තියාගන්න. ඊළඟට මේකට ඔයාලට අමු මිරිස් හෝ කොච්චි එකතු කරගන්න පුළුවන්. මල් ළඟ තියෙනවා ලංකාවෙන් ගෙනාපු සුදු කොච්චි වර්ගයක්. මම ඒ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම කොටාගත්තු මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මේ වෙලාවේ මුළු පලාතම සුවඳයි. මේ කරියක හරීම සුවඳයි හරීම රසයි. එකපාරක් හදලා බලන්න. මං කියනවට හදලා බලන්න. මම මේකට ලුණු කැට මේස හැඳි භාගයකට වඩා පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගන්නවා. මේ ලුණු කැටත් මම ලංකාවෙන් ගෙනාපු ලුණු කැට. මම දැක්ක දෙයක් තමයි ලුණු කුඩු වලට වඩා ලුණු කැට දැම්මහම කරියක ගොඩක් රස වෙනවා. සමහර අය කියනවා පරිප්පුවකට කලින් ලුණු එකතු කරගත්තාම පරිප්පු තැම්බෙන්නේ නැහැ කියලා. මට නම් කවදාවත් එහෙම පරිප්පු තැම්බෙන්නේ නැති වෙලා නැහැ. මම පරිප්පු වලට ලුණු එකතු කරගන්නෙම කලින්. ඔයාලට එහෙම ප්‍රශ්න තියෙනවා නම් පස්සේ ලුණු එකතු කරගන්න පුළුවන්. පරිප්පු ටික වැඩිපුර ගත්ත නිසා මම මිරිස් කුඩු මේස හැඳි එකමාරක් එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් සැර අඩුවෙන් ගන්නව නම් අඩුවෙන් එකතු කර ගන්න පුළුවන්. මේ බැදපු මිරිස් කුඩු එක නෙවෙයි. මිරිස් කුඩු ටික හොඳ ලස්සන පාටක් වෙනකන් තෙලේ බැද ගන්න. ඒ වගේ ලස්සන කළු පාටකට මිරිස් කුඩු ටික බැදෙනකොට ඒකේ තියෙන සැරත් පොඩ්ඩක් අඩු වෙනවා. මේ එකතු කරගන්නේ gedara හදපු අමු 3-5 කුඩු එක මේස හැඳි භාගයක් එකතු කර ගන්නවා. මේ වීඩියෝ එකේ ලින්ක් එක ඕනෑයි පළවෙනි කමෙන්ට් එක බලන්න. තව අයට පුළුවන් කමෙන්ට් එකක් දාන්න අමු 3-5 කුඩු එකේ ලින්ක් එක දෙන්න කියලා මම දෙන්නම්. කහකුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. කහකුඩු වැඩියෙන් දාන්න එපා. එතකොට ලස්සන පාට එන්නේ නැහැ කරි එකේ.
දැන්නම් මේක පුදුම සුවඳක් තියෙන්නේ මස් කාරී එකක් හදනවා වගේ පුදුම සුවඳයි. මේ වෙලාවේදී මම රම්පකොළ කීපයක් එකතු කරගන්නවා. ඔක්කොම ගත්තු රම්පකොළ කෑලි ටික එකතු කරගන්නේ නැහැ. ඊට පස්සේ මම පෙඟෙන්ඩ තියපු පරිප්පු ටික ඒ වතුරත් එක්කම එකතු කරගන්නවා. වතුර කැටිය මදි වගේ නම් ඔයාලට පුළුවන් තවත් වතුර කෝප්ප භාගයක් විතර මේකට එකතු කරගන්න. මේකට අපි පොල් කිරි දාන්නේ නැති නිසා ඔයාලා සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වතුර තියාගන්න ඕනේ. මේ බලන්නකෝ දැම්මම මේකේ හොඳ රස පාටක් තියෙනවා. ඔයාලට උනේ හෙම්බිරිසාව හැදිලා නම් කෑම අපිරියයි නම් මේක හදලා කන්න. හෙම්බිරිසාව ගතියත් හොඳටම අඩු වෙලා යනවා. මේකේ තියෙන ඖෂධීය 3-5 ගුණ නිසා එහෙම වෙන්නේ. මම දැන් මේක පියනේ වහලා විනාඩි 2ක් විතර උයා ගන්නවා. මේ තියෙන විනාඩි 2 3කට පස්සේ මම මේක හොඳට හැඳි ගන්නවා. බලන්න කරි එක දැම්මම හොඳ රස පාටයි. ආයෙත් මම කරි එක පියනේ වහලා පරිප්පු ටික තැම්බෙනකන් උයා ගන්නවා. ඊට පස්සේ තමයි මේ බැදපු 3-5 කොඩු එකෙන් මේස හැඳි කාලක් එකතු කරගන්නේ. මේ 3-5 කොඩු එක හදන විදිහත් මම ඔයාලට කියලා දීලා තියෙන්නේ. ඒක රෙසිපි එකත් මම වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් බලන්න. මේ එකතු කරගන්නේ මම හදාගත්තු සියඹලා වතුර ටික. මේ වෙනුවට ඔයාලට ගොරකා එකතු කරගන්න පුළුවන්, තක්කාලි ගෙඩියක් පොඩි කෑලි වලට කපලා එකතු කරගන්න පුළුවන්. තක්කාලි ගොඩක් අයට කන්න බෑ, ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා කියලා කියනවා. ඒ නිසා හොඳම දේ තමයි සියඹලා එකතු කරගන්න එක. මේ කරියකේ චූටි ඇඹුල් ගැටියක් එන්න ඕනේ. එතකොට තමයි රස දෙගුණ තෙගුණ වෙලා එන්නේ. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ලුණු බලන්න. ලුණු මදි නම් ලුණු ටිකක් එකතු කරගන්න. මම මේකට තව ලුණු චූට්ටක් එකතු කරගන්නවා. මීලකට මම මේකට ඉතුරු රම්පකොළ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩියක් විතර අඩු ගින්දරේ ලිපේ තියාගන්නවා. ඒ ලිපේ තියලා ලිපෙන් බා ගන්න ඕනේ. බලන්නකෝ මේකේ මම හොදි ටිකක් ඉතුරු වෙන්න තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා කැමති නම් තව හොදි ටිකක් හින්දව ගන්න පුළුවන්. නැත්නම් තව ටිකක් වැඩියෙන් හොදි තියෙන්න මේක ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම ලිපෙන් බාගත්තු පරිප්පු කරි එක. මේක හරිම සුවඳයි, හරිම රස පාටයි. මම මේක හදනකොට මුළු බිල්ඩින් එක පුරාම සුවඳම සුවඳයි. ගොඩක් අය මට කිව්වා. ඉතින් අද මම බාස්මති හාල් වලින් බත් උයලා ඊට පස්සේ පොඩි ඔම්ලට් එකක් එක බිත්තරයකින් හැදුවා. පරිප්පු කරි එක ටිකක් වැඩියෙන් බෙදුවා. ඒ වගේම මම ඔයාලට මුලදි කිව්වා මම මේකත් එක්ක උදේට පානුත් කෑවා කියලා. ඉතින් හරිම රසයි. ඉන්දියාප්ප කන්නත් මේක හරිම හොඳයි. හදලා බලන්න. හදලා බැලලා රස නම් කමෙන්ට් එකක් දාන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.